ඉනාන්ටිකි වනං ශ්‍රී ලාංකික ජනතාව තුළ අරගලයක් පෙන්වපු ආන්ටි කෙනෙක්. එදා ගෝල්ෆ් ෆේස් එක හම්බෙද්දී ජීනාන්ටි මට කිව්වා මේ ලංකා විශේෂ මාධ්‍යවලදී අපි වෙනසක් ඕන කියලා. ජීනාන්ටි කොහමද ආතල් වෙනස? අම්මට උඩු මේ ආතල් එක විතරයි ඉඳලා නැහැ මම ජීවිතේට. මේ වගේ ජරා. දැන් ඔබතුමී එදා කිව්වා ගෝල්ෆ් ෆේස් එකෙද්දී මට මතකයි. සජිත් ඕන කියලානේ එදා ඔබතුමී කිව්වේ ගෝට එපා කියලා. හැබැයි සිංහල මිනිස්සු උතර දෙගොල්ලන් කියන්නේ මුස්ලිම් මිනිස්සු වලින් ඡන්දයෙන් ආපු නැති සිංහල ආණ්ඩුවක් කියලානේ ජීනාන්ටි කියන්නේ. එතකොට මේ කියන්නේ සිංහල ආණ්ඩුවක් නෙවෙයි. දැන් මුන්නේ කියන්නේ පෙර ආපු බෞද්ධ සිංහල ඡන්දාවේ කියලා. මුන් ගැරුවා නෑ මිලියට දාලා. එතකොට ඔබතුමීට දන්නවා ඇති පාස්කු ප්‍රහාර ගැන ඔබතුමීට දන්නවා ඇති. ඔව් මං ආකංකාරී කින්නා. අහිංසක 300ට වෙඩින් මිනිස්සු මෙරුණා. ඔව් මේ රටේ මෙරුණා. ඔව් ඒ වගේම 1900 වල මුස්ලිම් මිනිස්සු එල්ටීටී එළවුවා. ඔව් මේ පිළිබඳව ඔබතුමීගේ අදහස් මොකද්ද? එල්ටීටී එක මිනිස්සුම එළවුවා කියන්නේ දැන් මුන් එල්ටීටී එකේ උන්ව ගත්තේ නැත්නම් පාර්ලිමේන්තුවට ගත්තේ නැද්ද? ගත්තා. හා එතකොට එළවපු උන්ව මුන් ගත්තා නම් ආයි වෙන මොන කතාවද පුතේ වෙන මොන කතාවද? ජිනාටි මේමයි දැන් පාස්කු ප්‍රහාර පවුනේ මිනිස්සු පල්ලි වල ඇවිල්ලා ගියලා මේ සල්ලි දීලා එක එකනාග බෝම්බ පිපරපු ඒ මිනිස්සුව තාම ඇවිල්ලා නැහැ එළියට. එළියට එන්නේ කොහමද මුන්නේ ඒවට හවුල් වෙලා තියෙන්නේ. ඔබ කියන්නේ කවුද බෝම්බ තිබ්බේ? ඈ මුන්නේ උන් හවුල් නැහැ. මොකද මේ ආණ්ඩුව ඕනේ වෙලා තිබ්බේ මිනිස්සුව මේ නියෝ කරලා මේ උන් ඡන්ද දිනා ගන්න. මුන්නේ ඉන්නවා සෙට් එකක් මේකට සහභාගි. එළියට දෙන්නේ නැහැ පුතේ. ඒකෝර ඔය නඩුකාරයන් ව දාන්නේ දන්නවද ඔය නඩු කිගේ දැන් නඩු කාරය 13 දෙනෙක් දාලා මොකද දැන් මුන්ගේ නඩු යනකොට ඔක්කොම අවු ඒ ජරා වැඩ කරලා යක්කුනේ මේ ගෝඨාභය 13 දෙනෙක් වම්ම දැම්මා ඒ වුණාට එකක් තියෙනවා මේ අහිංසක කොල්ලොත් එක්ක මුළු පෙරකදෝරු ප්‍රජාවම ඉන්නවා දන්නවද දැක්කනේ ඔබතුමීට දන්නවා ලෝකේ හැන හැකර්ස්ලා ඉන්නවා අයිටි කියලා අම්මා ඔව් ඇනොනමිස් කියලා හැකර්ස්ලා ඉන්නවා ඒ ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් වයිඩ් ඉන්නේ ඔව් ඒගොල්ලන් ගෑනි ළමයි පිරිමි ළමයි කරන්න නැතුව පිරිමි ළමයි ගෑනි ළමයි කරන්න ඕන එකක් කරන මිනිස්සු තමයි ඔව් ඒගොල්ලන් ගෝඨාභය සිග්නල් රෙඩ් ලයිට් සිග්නල් එකක් දීලා තියෙන්නේ ඔව් ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාට අපි දීලා තියෙන්නේ දවස් 17ක් 14යි 14 days ඒකෙන් මං හිතන්නේ දවස් 4ක් ඉවරයි ඔව් අද දවස් 10ක් විතර තියෙනවා පැන්ඩෝරා විකිලීක්ස් මහදීර් මහමුද් ඉම්රාන් ඛාන් නරේන්ද්‍ර මෝදී එන ලිස්ට් එකක් ඒගොල්ලන් ගහන බග්දාද් වලට ගහපු එක ඊස්ටර් ඇටැක් වලට ගහපු එක ඒ වගේම පැන්ඩගන් ගහපු එක සියලුම A to Z තියෙනවා පැන්ඩෝරා පේපර් වලින් කාඩ් තියෙන එනෝන මිස්ටි තියෙන මේ පිළිබඳව ඔබතුමීගේ අදහස් මොකක්ද මොනවද ඉතින් ඕවා බොට ගමන නෑ මුන්ට මිනිදි දැන් නැතුව යනවා දැන් මුන් ඕවා හංගගෙන ගහන්න දැන් ඕවා එළියට එනවා පුතේ හොරකම් කරන්න බෑ දන්නවද කැස්සයි මේවැගේ හංගන්න බෑ කියනවනේ ඒ වගේ මොන ගැහිල්ල ගැහුවත් කොහෙන් හරි ලීක් එකක් තියෙනවා ඒක තමයි වෙලා තියෙන්නේ දන්නවද මුළු රටවල් වල ඔක්කොම යොමු කරලා තියෙන ලංකාව ඒ තරම් මුන් අපේ රටත් තාල අපිවත් තාල අන්තිම ජනාකන්ත වක්කත් ඔයා බලන්න වැඩි ඕනේ අර කවුද මේ SWRD බණ්ඩාරනායකගේ ස්ටැචු එක මේ කාල කන්නින්ද කියනුන විගුණන්ද අයින් කරන්න හැදුවනේ යකෝ මුකෙක් හරි වුණත් රටේ නායකෙක් නේද අපේ රටේ නායකෙක් නේද කොහෙ බලන්න ගස්පල්ලෙක් නෙවෙනේ ඇයි මේ මහා ඒ තරම් සක්කිලි මෑ උන්ගේ ගෑනු දුකුන් එකේ ඕවා මහා එකක් ඒව මහා එකක් අන්න ඒක තමයි කියන්නේ ශ්‍රී ලංකා ට්‍රෙන්ඩ් තමයි මුස්ලිම් පල්ලි වල ගහලා මුස්ලිම් මිනිස්සුන්ට මේ තොප්පිය දාගෙන එක ඔබතුමීට දන්නවා ඇති දිගණ ගෙහුවා ඔව් ඒ වගේම දකුණ ගෙහුවා ඔව් ඥානසාර ස්වාමීන් වහන්සේ ඔබතුමා ඔබ වහන්සේට අපි විවේචනය කරන්නේ ඔබවහන්සේ ඒක අම්මා කෙනෙක්ට ඉපදිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් නේද? හැබැයි විවේචනය කරන්න ඕනේ ඔකත් චූරු බලවන්න ඕනේ ගස් බල්ලට. මම මගේ නෙවෙයිද ගියා එහෙම මම අතන ගියා නම් ඌට නම් අනේ දෙයියන්ගේම පීටයි. දැන් මේ බලන්න අපේ සහෝදරයෙක් ජීනාන්ටි සිංහල සහෝදරයෙක් කියන මගේ රතුලේ ඒගොල්ලන්ට රතුලේ. මම මුස්ලිම් වුණාට මටත් හැම රතුලේනේ. ඔව්. දැන් සිංහල අවුරුද්දේ දෙමළ අවුරුද්දේ. ඔව්. එතකොට පාරේ ඉන්න අරගලයක් කරන මිනිස්සු මේ රටේ වෙනසක් ඕන කියලා ඊට ඉස්සරහ වෙනසක් ඇවිල්ලා මෛත්‍රී කැලවලා ගියා. ඊට ඉස්සරහ කීප දෙනෙක් කැලවලා ගියා. කැලවලා ගියා. මේ රටේ 74ක් විතර පාලනය කරලා කියනවා.
හැබැයි එකක්වත් හොඳ දේවල් කරලා නැහැ. ඒගොල්ලගේ එන්න මොකක්ද දන්නවද? මුස්ලිම් මිනිස්සුන්ට ගහපාලා, ක්‍රිස්තියානි මිනිස්සුන්ට ගහපාලා, බෞද්ධ මිනිස්සුන්ට ගහපාලා. හැබැයි ජීනාන්ටි ක්‍රිස්තියානි මම ඉස්ලාම් මාර්ගෙට. මම ඊට ඉස්සරහ දත්ත සහෝදරයා බෞද්ධෙක්. අපි එකට තමයි ඉන්නේ. එකට තමයි ගන්නේ. මේ ජරාව වැඩ කරන්න එපා. මෙතන මේ අරගල භූමියට ඇවිල්ලා motivation appachila retta la kipadene mot meegulla youtube develop karanne neve me janathawata weda karanne hebai apita gahanna onna metana gahanna epa mahatteyo kelin ayila gahapa api shishya vyaparaya kara egollata deepu uttara mokak dannawa dandi ara thiyenna bowser thiyenne ewala waturu vitarai apita dunne mahatteyo shishya vyapara nawattandawa ඊට ඉස්සර අවිල්ල තියෙන ජනතාව අරගල ජීනාන්දි ඔබතුමීගේ අදහස් දැන් මේ නෝඹි මාසේ කාලේ අපි එවිල්ලා නෝඹි මෙතන ඇරියා කියලා ප්‍රේ කරා කියලා ඒගොල්ලන් සීයේ ස්වාමීන් වහන්සේ කිව්වා මෙතන මුකුත් කරන්න එපා කියලා මේ ලංකාව තියෙන ඕන එකට අපිට ප්‍රේ කරන්න පුළුවන් හරිද ප්‍රීට් නූලක් බදින්න පුළුවන් යාඥාවත් කරන්න පුළුවන් කාටත් අපිට මුකුත් කියන්න බෑ නේද මුස්ලිම් මිනිහට යාගේ නෝඹි අරින වෙලාවට මහපාරේ වුණත් යර ප්‍රේ කරන්න පුළුවන් ඒක කාටවත් නැවත්තන්න බෑ ඒ මනුෂ්‍යයන්ගේ ආගම ඒ නෝම්බි අරින වෙලාවට මේ මිනිස්සු ඒ යුතුයකම කරනවා ඒක බොහොම ස්තුති ජීනාන්ටි මම ප්‍රබල මීඩියා ඉන්නකොට හැබැයි YouTube ට වඩා අර TRC කන්සිඩරේෂන් තියෙනවා ඔබතුමීගේ වීඩියෝ එක නැන්න කෝටි ගානක් මිනිස්සු දෙනවා කෝල් ෆේස් එක ඇතුලේ ඉතින් ඔබතුමීට අවංකවම ස්තුති ජනතාවරු මෙච්චර වයසක ඇතුළේ ඔබතුමී කතා කරනවානේ මගේ අම්මට වඩා ඔබතුමී වයසයි නේද ඔබතුමීට පින් සිද්ධ වෙන මේ නෝම්බි කාලේ අපි ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේ ඔබතුමීට හොඳ ස්වර්ගයක් දෙන්න ඕන කියලා තාමත් මුස්ලිම් මිනිස්සුන් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඔබතුමීට මම ප්‍රාර්ථනා කරනවා අන්තිම වශයෙන් මේ අරගලේ ඉන්න තරුණයාට තරුණ කොල්ලෝ කෙල්ලෝට මොනවද ඔබතුමී මට කියන්න තියෙන්නේ දැන් මේ එක එක ජිම්නාස්ටික් වැඩ වෙනවා දැන් මම හදන්නේ පොළවන් පොළඹවන්න මේ ළමයින්ගේ මම කියන්නේ මේ තරුණ ප්‍රජාවට ඒකට නම් ඉඩ දෙන්න එපා දන්නද ගුටි පාරක් හැවත් තැන්ක් යූ ගියාගෙන යන සයිස් එකේ ඉන්න මුන් හදන්නේම මේ ළමයින්ගේ කොපොල මහා ලොකු විනාශයක් කරන මේ වගුව කරන ඒකට නම් යක වෙන්න එපා මම මේ ළමයින්ගේ ගුවා ආදරෙන් ඉල්ලන්නේ ඒකට නම් යක වෙන්න